ආයිබවන් සුභ මදහනාක්. ඔබ ස්වධින්රුපහනි මධහන පුවත්විකාශය සම්ගින් මුලින් අවදහනය ප්‍රතිී සිරස්ථන වෙත. ජෝෂ් පරරාජසිංහම්ගහතන චෝදනාවෙන් බන්ත්‍රී පිල්ලයාන් නිතහස් පාර්ලිමේන්තුවටම පීසිර්. පාර්ලිමේන්තුව අරිනවාද නැද්ද තීරණයක් අද. සෞ්‍යියයට මුල් තැනදී නෙරෝදහයන නීතිය රකිමින් තයිෆොන්ගල් සමරන්න හින්දු පැතිමතුම්කෙන් ඉල්ලීමක්. කොස්කොඩ ඌරගහදී කෝටි බෙසිහතරක හෙරෝයින් තොගයක් කල්ලායි. ගිකුරුම් සහිත වැසිත් එක්ක තද සුළගත් එන ලකුණු මුහුදත්මයානකයි කාලකුණෙන් අනතුරු ඇගවීම්. ට්‍රාම්ප් දෝෂාභියෝකෙන් කෙදරගිය, බල්ලමු ඇමරිකාඩ් ජනපතිබන ලකුණු. ර්ලින්තු මන්ත්‍රී, සිවනේසතුරේ චන්ත්‍රකාන්තන් හෙවද පිල්ලයාන්ට அது නිදහස හිමිපුනා. ඔහුට එරෙහි නඩුව සවදුරට අත පවත්වාගෙනයාමට අදහස් නොකරන බවට නීතිපතිවරයා පසුගදා කළ දැනුම්දීමකට අනුව, තින්දුව ප්‍රකාශයට පත්කරමිෙනුයි මඩකලපු මහාදිකරණය ඔහු ඇතුළු පස් දෙනකු නිදොස්කොට නිදහස් කළේ. දෙම ජාතික සදහන හිට ප ාලිමෙන්තු න්්‍රී ෝස පරවාාජ සිංහම් ගහදන සිද්ධිය සන්ධයනු වනෙස තුරේ චන්්‍රකාන්ත හ ඇතුල පත්දනෙකොට එෙහිව ෝදන එල්ලවී තිබුණේ. දෙ දහස් පහවසරේ මට කළපු ශන්තමේරී දෙවස්ථානදී වැඩිතැබීමින් පරවාජ සිංහ බහතා ගහත නට ක්ව තිබුණ. එම සිද්ධිය සබන්ධය වනේස තුරෙ චන්්‍ර න්තන් ෙවත් පෙල්ලයන් වසර හතරක්තිසේ රක්ෂිත බන්ධනා ගර ගතව සිට ඇප මත නිදහස් කරුණේ පසුගේ වසරේ චනවාරි හත බනි යි. ප ර් ම න් වන ර . න්ත නොත් පල්ලයාන්ට එරෙහිබ මඩකනපු මහදිකරණය වෙෙබහක වන නඩුව තව දුරටත් පවත් වකෙනයමට අදහස් නොකරන බව දේති පප්‍රතිවරයා වෙනුවෙන් රජි අධිනීතෙකඥ මදවතෙන්න්නකොන් බහතා අධිකරණයට දැනම් දුන්නේ පෙේතාති නේති. එත් ජාතික පක්ෂ කෘති්‍ය අධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරයේදී පැවැත්වනා. ඒ පක්ෂනායක රනිල් වික්‍රම් සිංහමහතාගේ ප්‍රධහනත්වෙන්. එක්සත් ජ්‍රාතික පක්ෂ මහලේකම් ලෙස පාලිත රගගේ බණ්ඩාර මහතා මෙහිදී පත් කෙරුණා. පක්ෂය සභපති ලෙස පත්කෙරුණේ වජර අභේවර්ධන මහතායි. උපනනායක ලෙස අකිල විරාජකාරී වසම්මහතා පත්කර තිබෙනවා. කரோனாපොකුරருக்கு අවතාන මෙහේතුෙන් ලබන දහනම වනදා පார்ලිමේන්තුව පවත්වන්නේද නැදදයන්න පෙිබඳ தீரණයක් ගැනීමේ සාකற்றාවක් அது පැවැත්වෙනවා. පார்ලமீන්ந்து மන්ත්‍රීவரண் என் காரிமண்டலே Pசியர் පීක්ෂණ අද සහහෙට යන දිනයන් හිදී සිදු කරන්නේ පார்ලිමේන්තු පරිශේදී. මෙ අතර எංගලන්තයේ සිට මෙරටට පැමිණ අයකුට එරට පැතිර යන්න නව කොரோனாවටස් ප්‍රබේදය ආසාධනීවී ඇති බවට හඳුනාகிෙන ඇத்தை சௌக்கிන්ශ පවසනවා. මත්‍ය වාසුදේව නායකාර රාච මාත්‍ය ෑසිරි ජයිසේකර පාර්ලිමින්තු මන්තී රෞෆ් හකී යන හත්වරුන් කරුණ ආසාධි තැන් වට දනැනීමත් සමක ආශ්‍රීතියන් සෙබීම අකන්්ඩම සිදු කරුණ යනුව පාලිමෙන්තු මන්්‍රීවරුන්ගේ මෙම කාරිමන්ඩලයේ පසි පීක්ෂණ අද සහෙට දිනයන් හිදී පාලිමෙන්තු පරිස්්‍රේදී සිදු කරනපා පාර්ලිමන්තුව බන සතිී පවැත්වීම සම්බන්ධින් තීරණය කරන පාර්ලිමෙන්ත්තු කටයුතු පිබඳකාරක සබහ රැස්වීම, කතානායක මහින්දයා පාබී වර්දන මහතාගේ ප්‍රධනත් පෙන් අද පස්වරුව පැත්වෙන බාලි ඉතුඳනිිවිදර අංශය සඳහන් කළා. බ්‍යතර ඊෙදිනේ හදනා කතා සාධිතයන් පන්සියාසු අට දෙන අතරින් බැඩිම පිරිසක් වාර්තාාව වනේ ගම්පහදි ශ්‍රෙක්කයෙන්. එම සංඛ්‍යාව එකසිය පනස්සටක්. බේගමින්ති සටෙනෙකු පෑලිකොඩ වෙසි නදනෙකු සහ වත්තල පහළුස් දෙෙකු ඊට ඇතුළත්. ළඹ දිස්්‍රිකෙන් සාධ්‍යයන් එක සසිහල සක්් දෙනකු වාර්තබුණ. ඉන් වැඩිම පිරිසක් හඳනා කැනේ කොල්ු පිටෙන් නතර එම සං්‍යාාව විසිතුුණ ටක්කලින් දහසේෙක කොටු ප්‍රදේශන් ොස් දෙෙක ල ඩ ොස් දෙෙකුද ඒ ඇතුළත් මහනුවර දිස්ශ්‍රිකන්ද ආසාධ්‍යයන් හතලිස්තු දෙෙකු හදනා කෙන තිබෙනවා. ඊට අමතව කළුතර දිශ්‍රකෙන් හතලිසෙක් දෙෙකු ම්පර් ශ්‍රිකෙන් තිස් දෙනෙකු ොන්ඩර ශ ්‍රිකෙන් තිස්තුන් දෙෙකු හඳුනාකත්තා. ඇගල්ල සහ ාල ිශ්‍රික්වලින් එකකොස් දිනා බැකින් හදුනාකත් අතර ත්‍රිකුණාමලින් දස දෙනිකු හඳුනා කෙන තිබෙනවා කොරුණා ආසාධිත පුද්කලයන් හතනෙකු මෙයාමත් සමක මිරටින් වාර්තාාවන සමස්ත කොරුණා මරණ සං්‍යාව දෙසිී හතලි සතර දක්වා ඉහලකයා. බ දහ වන ප්‍රදේශ පදිච අ සු හැවරදි කාන්තාවක ාතික බෝබන රෝග විද්‍යායතයේ ප්‍රතිකා ලබ ින් සිටියද පසුබිය හාවට දාමිය ොස්තිබෙනනතා. අංවැල්ල ප්‍රදේශ පදිංචි, අතලි සහත් හැරරිදි පිරිමි පුදගලෙකු හෝමකම ූලිර හේද මිය ගොස්තිවෙෙන්නේ ඒතිනේති. මතලි පදිංචි, අසු හත හැවරදි කාන්ාවක තෙල් දිනිය ූලිර හැෙද ඒ දින ියක. වැල්ලම් පිට ප්‍රදේශ පදිච හට පස්සැවැරදි පිරිම පුදගලෙකද ඒ එදින මිය ගොස් ඇත්තේ ොල්ල රයාාව ූලිර හලේ ප්‍රතිකාර ලබමින් සිටියයද. රාමරණ සමස්තයක් ලෙස සැලකීමේදී වැඩිම පිරිසක් ියකොස් ඇතේ පිරිමි පුද්කලයන් වනා අතර එම සංඛ්‍යාව එක සිය පනස් පහ. අසු නවදෙනෙකු කාන්තාවන් බයි සෞඛ්‍යංෂ පෙන් පාතෙන්නේ අද දේසන වනවි මියන් ගොඩ ඇඟලුම් කර්මන්තශලාභ හා පෑලිය ගොඩ මත්සේ වෙලෙද පොලට සබඳධ කොරුණාපකරේ සමස්ත ආසාධීතයන් සංඛාාව හතලස් පන්දහස් හත්සය හතලිස් අට. ඉන් පුදකලයන් තිස් නවදහස් අට සිය හැට තුන් දෙෙනකු පූර්ණ සුව ලබා රෝහල්ලින් පිටව ගොස්ති වෙනවා ුමරටින් වාර් තාබන සමස්ත කොරන ආසාධිතයන් සංඛාව හතලිස් නවදහස් පන්සිේතිස් හතා හයිදහස් සයිේ හැත්තෑත් දෙදිනෙකු රෝහල්වල ප්‍රතිකාරලබනවා පූර්ණ සුවය ලැබූ සංඛාව හතලිස් දෙදහස් හයිසිවි එක. කරුණ වෛරසී ප්‍රභිහිද සම්බන්ධීන් පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශී මදිිහත්වීමෙන් අකන්්ඩව සිදුකිරෙන බව සෞ්‍යංෂ පවසනවා. එංගලන්තයේ සිට පැමිණි එකක් අයෙකුගේ වෛරසය එංගලන්තේ පමුවෙන නව ප්‍රබේදය බවට හඳුනාගෙන තියෙනවා ඒ ඉතාමත්ම වැදගත් සයා ගැනීමක් ඒ නිසා විදේශව සිට පැමිණණය පිළිබඳව විශේෂ අවධානී යමු කළ යුතුයි මේ තුළින් පරණ වෛරස් ප්‍රබේදයට සාපේක්ෂව සිදුවෙන මරණ හෝ රෝගී උත්සන්නවීම අඩුණත් මේ රෝග වේගෙන් පතිරෙන පුළුවන් නිසා රෝගී වෙන රෝගීන් ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන් හා සමානු පාතිකව රෝගේ උත්සන් වෙන ප්‍රමාණයත් මේ යන ප්‍රමාණයක්ත් වැඩිවෙන්න පුුවන් ඒේ සෞඛ්‍ය පද් තිර දරාගන්න බැරිවෙන්න පුළුවන් තාමත්ම විශාල වශයෙන් පැතිරෙන ගත්තුත් ඒ නිසා මේ වෛරසේ අපේ රටතුට ඇතුල්වීමට තියෙන හැකියාව අවම කිරීම සඳහා උපරිම උත්සාහ අපි යොදාගතයුතුයි. බ්‍යතර යිපුන්ගල් දින සැරුම් සෞඛ්‍යංශ ලබාද ඇති උප දෙෙසවලට අනුබ දු කරන ලෙසට බුද් ශාසන ආගමිකටයුතු සහ සංස්කෘතික පාත්‍යංශි ල්ලිමක්කරනපා. ෝවි නිසා මේ අවුදුට අපිට දෙයන් අපිට කියල තියෙන්නේ ඔයාගේ ජීවිදයේ ඔගලාන්ගේ අත්තතමායි තියන්නේ. ඒ නිසා අපි ජීවිධිය බේර්ල ආරාක්ෂය කරණ තත්තකේ අපි අවිලට තියෙන්නේ. කරණා කරලා මේ තයිපොංගල් දවස ගෙදර ඉන්දලා දෙියෝන්ගේ ප්‍රාර්ථන කරමු. ොබවටවල් කිහිපේක ජනගානය මිලියනකට වාර්තාවන COVID-19, සාධ්‍යයන් සංඛ්‍යාව අනුව ශ්‍රීලංකාවෙන් වාර්තමන සංඛාව දෙදහස් දෙසය හතලිස් පහ. ඉන්දාවෙන් හත් දහස් හාරසියසුවිකක් සහ සිංගපූරුවෙන් දස දහස් විසිහත් දෙනෙකු වාර්තාවනවා. ඕස්ට්‍රෙලියාවෙන් වාර්තාවන සංඛ්‍යාවද එ දහස් එකසිේ දහසයක්. ජනතානය මිියනේකට සිද වූ COොVID-19 මරණ ගණනේදී වැඩිම පිරිසක් වාර්තාවන්නේ ඉන්ද්‍යාවෙන්. එම සංඛාව එක සිය අටක්. ස්ට්‍රලියාවෙන් තිසයි දෙනකු ශ්‍රී ලංකව දසදනෙකු සහ සිංඟප්පුරුවෙන් පස් දෙනෙකු ලෙස වාර්තා වනවා. හෙටට යෙදෙන තයිපෝගල් උත්සවේද පවුලේ අයට පමණක් සීමාකර ගනිමින් සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින් සමරණ ලෙස පොලිසිය ඉල්ලා සිටෙනවා. දෙෙ ලාාබවි නිදහස කල කොළ මෑතැන් ප්‍රදේශවල ජනතාව නිරෝ දැන නීති අනුගමන නකරන බව පෙන ගොස්තිමිෙනවා. ස්විල් ඇඩුමෙන් සැසු පොලිස් නිල ධහරන සිදුක නිීක්ණ බලති. ෞඛකි පෙස් ඩ කලහොත් එම ප්‍රදේශය නැවත හුද කලා කිරීමට සිදුවන බවයි පොලිසිය අවදහරණය කරන්නේ. ස්නාහිර පලාතේ මුහුණු ආවරන පෙළඳ ලුසිටි දෙදහස් හර සිහැත්ත එක්දෙනෙකුට සිදුකළ රපඩ් පරක්ෂණවලින් ආසාධ්‍යයන් හතළලි සදධන කු සහ, සමීප ආස්තෘතියන් හාරසියක් හදනාගෙන තිබෙනවා. බස්නාහරින් පිටතරයනස්ථාන කොල්හකදී අද සිට යළිත්වක් අහමු රපට් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරෙන බවයි, පොලස්මාධ ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ. තයිපොගල් දින අපේ සහෝදර ද්‍රවිට ජනතාව පෙර අවුරුදුූල ඉතාම උත්සවශ්්‍රීියෙන් සමරපු දිනයක්. මේවාර තයිපොංගල් දිනය වෙනදා වගේ අපිට සැමරීමට හැකියාවක් නැහැ. අපිට සිංහල අළුත්ත අවුරදු වෙසාක් ඒවාගේම අසිරිමත් නතල ඒවාගේම නව අවෞරුදුඋදාව මෙසිියල්ල වෙනදාකාරයට සමරන්ඩ, හනම අපට ඉඩ දුන්න නෑැ යිපංගල් ුස්වයාත් අප නිරන්තරයෙන් ජනතාවගේ නිඉල්ලා සිටින්නේ බගේ පවුලයායට ඔබගේ පරිශ්්‍රයායට විතරක් සීම කරලා මෙම සැමරුම් කරන්න කණඩායම ටිටේ එකතුීමකින් තොරවා. එට දිනේදී මේ සම්බන්ධව විමසීමට විශේෂ පොිස් කණඩාය ද ීමට ලා පොරත්තුයවා. රපියල් කෝට විසි හතරක් පමන වටි, හෙර ിോගgramම් විසිතුනක් කොස්ගොඩ ඌරගහ ප්‍රදේශවදී පොලසිය ස්്යාගත්තා. පොලිස් විශෂකාරය බලකාය කළ වැටලීමකදී මෙමතුොගේ ස්යා ගැනුුණි. ඒ කොස්කෝඩ ප්‍රදේශයේද කිලෝග්‍රෑම් විස්සක පමණ හෙරයින් තොයක් වායාගත්තා කැලෑවක තිබි හෙරයින් තොගේය මීට පෙර ලංකාවට තොග වශයෙන් මද්‍රව්‍ය ගෙනන ලද තොගවල කොටසක් හැටියට විශවාාස කරන මේ හෙරයින්තගේ සඟවවා අතැබූ පුද්ගලින් පිළිබඳව විමර්ශණ පැවැත්වෙන. මිට අමතරව යේ පැෑලියකුට ප්‍රදේශයේදිී හෙරෝයින්ග්‍රෑම් පණහක් සම පුද්ගලය ක අතරගො ගත්තා, පෑලිකොඩ පොලසිේ විසි ඔහ අධිකාරණ දිරිපත්කිීම නනිමිතයි ගල් කිස් පොලි හවත් ද ෙ ස. සමඟ අතන ගොට ගෙන තිබෙනවා ලංකාවට මද්‍රව්‍ය ලැබීම වැලැක්වීමට අවශ සීලු ක්‍රියාමාර්ග ගැනිමින් පවතිනවා. එනිසා තමයි හෙරොයින් කොකේන්වැනි මද්‍රව්‍ය වෙනුවට දැන් කෘතිම මද්‍රව්‍ය වන අයිස්. ලංකාවට ගෙනනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ. අපි ඒ සඳහා අතවශ්‍යපියෝර ගෙන තිබෙනවා. එම ජාලයේ විනා ස්ක්‍රීමට ශ්‍රී ලංකාවේ මද්‍රව ජාලයේ සිට ප්‍රමුඛ පුද්ගලයක වන්නේ සිද්ධික් නැමැත්තා, මීට අවුරුදුූ තකට පමණ පෙරවහූ අතඩකොට ගු ලැබවා මෙම තැනැත්තාගේ සහයකින් දෙදෙනෙු බවට සැකරන. ද්ගලින් දෙ දෙෙනෙක් ඒ අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තු මගින් ග්‍රන් පස් ප්‍රදශේදී අතඩං ගටගෙන තිබෙන මේ අත්තඩංගොඩගත් එක් පුද්ගලයකු සතුව ගෙදර බෑගයක තිබී ර්‍රපයාල්ලෙ කෝටි විසිහායලක්ෂ හතලි ස්තුන්දාහක මුදලක් සහ පරන් පහුම් හතලිහක ස්වන්නාබරන ්‍රයගන තිබෙන. ඔහුට සහහිදුන් තවත් පුද්ගලයකුත් අතරන්ගොඩගෙන තිබෙනවා මෙම මුදල් ප්‍රමුග පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කකරු සිද්දික් විසින් මද්‍රව්‍ය ාවාරම් මල්ලදී සේනලද මුදලක් බවට යනවාර්නී තිබෙන්නේ මුදල් විශුද්ධිරනය වැලැක්වීමම පනතයායටට ඉදිරිීදිීක්‍රියාකරීම නීමමතයි දැනට අපරාධ පරීක්ෂ දෙපර්මයේන්තුවේ රඳවා තබාගෙන මහ ප්‍රශ්න කරමින් පවතිනවා. வேන්නේே பிர්‍රதேேஷல் ரசகட்டு அத்தினேது தந்த வசி ඇතිவே හැකි ப காலுக்குண வித்தயாத் தபார்த்தமேතුව පவசனவா கிகுரும் சහිத்த வசி ඇතිவன வி தது சுழன் சமகு முහத பிர්‍රதேேஷது தாவ காலிக்கவர் ரளுவிய හැකිபபாய் காலுக்குண வித்தியாதிபார்த்தமேතුව தவதுரட்டත් සந்தහන් කන්නේ උතුරු උතුරු මැද නැගින් හිරඌ දකුණ වගේ පලාාත්වල ඕනෑම අවස්ථාවක බිටිංවිට වැසි හෝ ගිුරුන් සහිත වැස්තත්වයන් තියවා සෙසු පලාාත්්‍යයක්ත්තම අපබාගේ හෝ සන්ධයක්කාලේ වැසිහෝ ගිුුණුන් සහිත වැසි තත්ත්යන් නිමාණයනවා දිවෙයින හරහතින සුලන්තත්වයගත් තම සුළගේ වැඩිවීමක් අපි අපේක්ෂාරනවා උතුර උතුර ැදවගේ පළාත්වල ප කිලමට හතලිහ පනාහදක් හිල ෑම තත්ත්යන් තියවා වේනයේ නිතිදිග සහ දකුණු වෙලබට තීරයට ඔබෙන් තියෙන ගැම්ුරු නොගැඹරු මුොත්තීරවල කඩින්කඩ වැසි හෝ ිගුරුන් සහිත වැසිය තියෙනවා මෙ වැසිස් සමඟ එම මුහුදු සීමාවල සළඟ වේගේ පට කිමට හැත්ත වස දක් හිල ෑම තත්කන්තියෙනවා ගැමරු මුහත්තීරය තර්මක් ලවීමේ හැකයාවත්තියෙන මේ පිළිඳ දීවරහා නායකපජාව අවධනය යොමු කරන්න කෙ එකතමා පි ඉල්ලා සිට. මේ අතර අධි වර්ශාවත් සමඟ මඩකල් ප දි ස්ත්‍රික්කේ පහත්බින්ම් ප්‍රසක් ජල නටවී ඇති බවවාර්තාමනවා වෙතුචේන ගම්මානයේ ජලගැලීම් හේතුවෙන් පවල්ලසුනායක දෙසය හැටහත් දෙනෙකු අවතැම සිටින බවීමමවාර්තා සඳහන් කරන්නේ ගංගතුරෙන් පිඩාවට පත් ජනතාව පිල්මඳ ස්ොයාබැලීමටගේ ප්‍රදේශයේ ග්‍රහම නිලධහරීවරයාද ජලයේ ගසාගෙනය්දී ගසකත්තකලීමින් ජීවිතය බේරාගෙනතිබෙනවා එඒත් තමන්ගේ ජංග මුදුරකථන දෙකක් බැංකූකාඩ් පත් ඇතුළු ලිය කේවිලි ජලය ගසගෙන ගේ බවයි ඔහු ප සන්නේ අවතන් ජනතාවට අපිසු ආහර ලබාදීමට පියවර ගෙනතිබෙනවා.. රියදුරු බලපත්තා ආදායම් බලපත ලබාගැනීමේ සහන කාලය තවත මස්ස තුනකින් දේර්ක කරන බව රාජ්‍ය මාතය දලුම් අමනුකම මහතා පවසනවා. මහනුවර පැවති මාති හමෝකදී එමහතා මේ බව ප්‍රකාශ කළේ. වා. रेद साहनलबादी मु बा यह सान लेगीनदवसाेंगे දැන් මෝටරත ප්‍රහණ දෙපාතමේන්තුව දිිස්ි කාරයාල සහ වේරහැර කාර්යාලවල කටයුතු කාර්යක්ෂමව සිදදුමබින් පතින පයින් ක්‍රේක ගේ කියල තන්ගගේ දු බල පත්‍රිය අලුත් කරගන්න ඒවගේම අුත්බත් පත්‍රය බාගැීමට ැක්‍යාව තියනවා අවසාහන වශයෙන් තව මාසතුුණනකට කල් බල දෙනවා ඒ මාසතුනේතිී යදුරු බල පත්‍රේ අලුත් කරගන්න ඕන ෑ කියලක් නෑව ඒමසතුන් ඇතුන තුලඒ කල්ිකුත්තුවෙල නන්දුවන්නත් පුළුවන් නමු ඒ කාල තුළ අලුත් කරගන්න පුළුවන් ඒ සන්තාතමයි මාසතුනක සීමවා පිදීලදි. ගෝනාා පැතිරයාම හේත්වන් විදිස් සංචාරකින් මෙරටට පැමිණීම නතරකර ශ්‍රලාංකකින් පමණත් ගෙන්වීම සිදු කළ හෝත් අධික වියදමක් දැරීමට සිදුවන පව ්‍රෂ්ඨ මහචාරය HD කරුණාරත්න මහතා පවසනවා. ගවන්යානා ටිකට් පතකට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම ඒයට හේතුව බයි, ස්වාධින් රූපහණී හත්වෙනි පැයස් සජීව වැඩසටහන්ට එක් වෙමින් ඒ මහතා කියා සිටිය. වසර දෙදාහයේ ඉඳං පහුගිය වසර විශ්සතුළම අවුරුදධකට ලංකාවෙන් දෙලක්ෂ හතුලිස්දාහක් විතර විදේශගතය වෙන. මාසේකට පාලොස්දාහක් ලංකාවේ අය රැකයා කරන්න විදේශකත වුණා. නිගොල්ලෝ වසර දිදාහෙදී $ොර් බිලියන එකයි ලංකාවටේ වේ දැන්ම දස් දාසය වෙන විට ඩොර්බිලියන හතක් ලංකාවට වවා. එනිසා ලංකාවේ ප්‍රධනම කර්මාන්තය බොඩ පත්තුනේ විදේශකතවන් මෙරට එ වන මුල්යි. මේ කර්මාන්තය අනිත් කර්මාන්තහා බද්ධ වලන්ද උදාහනකෙනි සංචාරක ව්‍යපාය ගත්තොත් සංචාරක ව්‍යාපාරය සම්පූර්යම නවත්තල දාලා අපට විදේශගත ශ්‍රීලාංකිකයන් ලංකවට ගන්න බේ මොද සංචාරක ව්‍යාපාරය ක්‍රියත්මක වෙන විට තමයි ගුවන්යානාවල ටිකට්වල මිල ගණන් අඩුවට පවතින්නේ සංචාරකෝ නැත්තං රජය විසින් විශාල මුදල් ප්‍රමාණයක් දෙන්න ඕනේ එක විදේකග ශ්‍රීලාංකිකය ලංකාවට ගන්න රැකයා සඳහා විදේශ ගතවීම අවමවීමත් සමග මෙරට සිට අන්තර්ජාලයව සේ රැකයා කිරීම සඳහා පහුණුවක් ලබා යුතු බවද මහාචරිවරයා මෙහිදේ කියයා සිට. මේවැනි අවස්ථාවක විදේශ ගතවීම කියන එක අපහසු වුණත්. ලංකාවගේ රටක් මේවිලට යොමුවේස්තය අධ්‍යාපනය සහ පූනුව. අධ්‍යාපනය සහ පූනුව තුළින් සහ අන්තර්ාලය ස ොරතුර. ොහෝ වෙලාට විදේශයන්ට ගිහිල්ල කන රැකයවන් ලංකාවේ ද කරන්න පුළුවන් ට්ට හුන්ට පපුුණුවක්ත්දන්න අන්ර්ාලය හරහාර රැකි අතම ඉදිරිිය ජනතවෙන්නේ. අපිට පෙරකරපු රැකයා ඒ විදිනම කරන්න බැරිවෙයි. නමුත් ඒ වෙනුවට අපිට අන්තර්ජාලය භාවිතා කරමින් තොරතුරු භාවිතා කරමින් ලංකාවවෙන්න විදේශීයට වැ අඩුපරස්තහ ප්‍රමිතියෙන් තුර බහණ්ඩ අලවිකරන වළතුන් සොයා අකාන්ඩව වැටලිම් සිදුකරන බව, ොළම්ඹ දිසාලේකම් ප්‍රධීප්‍යස්තරත්න මහතා පවසනා. කොළොඹ දිස්ශට්‍රේග ිනිනම් මේ එකකහ ප්‍රමිතිස්සේවා අංශය හරහා මේ සිදුකරෙන පවයි, ඒ මහතා මාතිහම්මකදී ප්‍රකාශ කළේ. ජනතාවට ප්‍රමිතින් යුතු හ්ண்ட ලබාගැනීම සාතිකකිරීම, மினுும் මේ कहा ප්‍රමිති සේවාංශே අරමணයි, කොரோனா சමவது මේ සබந்த වැටලீම් அக்கண்டව සිதுக்கරනවා සුගේ දිනකිහිේ තුළ අඩු බරපාන් නිෂ්පාධනය කළ ආයතන විසි පහකට නඩු පවරාතිබෙනවා. ප්‍රමිතියන් ොර, කිරුම් ිනුම්උපකරණ භාවිත කළ දහාටදිනකුට නඩු පවරඇති අතර, මුද්‍රානොතැබූ ඉදන පොප සහන්ந்தයந்து. වැටලීම් සිදු කළ බවයි මෙම මාදිහමුයේදී ප්‍රකාශව වනේ. කොළම්ඹ දිස්ට්‍රක්කිය තුළ ජනතාව වැඩ වශයෙන් ගවසන ප්‍රදේශවල, නිසි ප්‍රමිතියෙන් යුතු තරාදි තබීමට නියමතයි. විට ජනතාවට තන් ිලදීගත් බහන්ඩ වල නියමිත බරති බේදයි පරික්ෂ කර ගත හැකි බයි කොළොඹ දිිශ්‍රික් ලකම්වරයා අවතුදුරටත් සඳහන් කළේ. පාරිබෝගික යම්කි බාන්්ඩයක් මිලදී ගනීමේදී විශෂයෙන් කිරුම් මනිනු උපකරන ාවිතා කල නියමිටරිදි නියමිට බර. නොමැති බව යම් කිසි පාරිභෝගියයට සනාත වන්නේ නම්. ඕට සැකයක් හිතන්නේ නම්. ඒ පරිභෝගිකයාට අයිතිය තින ඒ පිරිිබඳව පැමිල්ලි කරන්න කොළ දිස්්‍රක්ලයකන් කාරයාලේ මනිුම්මහා පමති සේවක් අංේයට හෝ ඕනෑ ළඟම තියන ප්‍රාදශයකන් කාරයාට පැමිල්ලි කරන්න පුළුවන් ඉට පස අපි ෂනිකව ඒ පිබඳව වැටලිම් කරනොයි අදාර වෙනසල් පිළිබඳ වැටලිම් කරන්න කටුතු කර තින. ත් සමගin वाwaदि පහանի ධ්‍ය න පත් विකාශ, niම ට පත්වනபா, ඔබට ස දවसा.